අයිබෝන් ළමයි අපි මේ වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නවයේ ශ්‍රේණියේ දෙවෙනි පාඩම වන විදුලි පැතුරුම්පත් පිළිබඳ හතරවෙනි වීඩියෝ එක. අපි මීට කලින් වීඩියෝ තුනක් අපි කරලා තියෙනවා අපේ ගුරුපාර YouTube channel එකේ. ඔයාලට ඒවා අපිට ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අපි අද කතා කරන්නේ වැදගත්ම කොටසක් මේ හතරවෙනි වීඩියෝ එකෙන්. අපි මේ විදුලි පැතුරුම්පත් වල පුතේ සිත සහ සූත්‍ර කියලා ජාප් පාවිච්චි කරනවා. එහෙනම් අපි ගණන් හදන්න සහ ගැටලු විසඳ ගන්න අපිට මෙන්න මේ සූත්‍ර සහ සිත කියන එක ඉතාමත් වැදගත් වෙනවා. හරි මම ඔයාලා කලින් වීඩියෝස් වල කිව්ව මතක ඇති සූත්‍ර තීරය තමයි අපි මේ තියෙන්නේ. මම මේ මවුස් එකෙන් පෙන්වන්නේ ඔයාලට මෙන්න මෙතන තමයි සූත්‍ර තීරුව තියෙන්නේ. මේ සූත්‍ර තීරුව කියලා කියන්නේ අපි යතුරු ලියන එක කරන අපි මේ කෝෂවල යතුරු ලියන එක කරන දේවල් මෙන්න මෙතනින් අපිට බලා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් සූත්‍රයක සඳහා අපි සලකුණු ටිකක් තියෙනවා. ඒ ටික අපි මුලින්ම ඉගෙන ගන්න ඕනි. මුලින්ම අපි සූත්‍රයක් හෝ සිතයක් ආරම්භ කරන්න කලින් පුතේ සමාන කිරීමේ ලකුණු භාවිතා කරන්න ඕන. ඒක මේ විද්‍යුත් පැතුරුම් පතේ තියෙන විශේෂ ලක්ෂණයක් වෙනවා. එහෙනම් සමාන කිරීමෙන් තමයි සූත්‍රයක් හෝ සිතයක් ආරම්භ කරන්නේ. අපිට සූත්‍රවලදී අපිට අපි දන්න ගණිත කර්ම ටික අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කියන ගණිත කර්ම හතර අපිට පාවිච්චි කළා අපිට සරල ගැටලු වගේම සංකීර්ණ ගැටලුත් අපිට විසඳ ගන්න හැකියාව තියෙනවා. හරි. එහෙනම් අපි බලමු අපි සූත්‍රය කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. එහෙනම් මම කියවා මෙතන අපි බලමු මේ A1 කියන කෝෂයේ මේ නාම කොට වල පේනවා. දැන් අපි ඉන්නේ පළවෙනි කෝෂයේ. ඒ කියන්නේ A1 කියන කෝෂයේ අපිට ඕනේ කියලා හිතමු අපිට පහට හතරක් එකතු කරන්න. එහෙනම් සමානයි පහ එකතු කිරීම හතර. එහෙනම් අපිට උත්තරය ලැබෙනවා 9යි කියලා. උත්තරය අපිට 9යි කියලා ලැබෙන්න ඕන. හරි. එහෙනම් අපිට මේ විදිහට උත්තරේ 9යි කියලා ලැබුණා. මතක තියාගන්න පුතේ මේක අපි සමාන කිරීමේ ලකුණෙන් තමයි අපි ආරම්භ කරන්න සිතයක් හෝ සූත්‍රයක්. ඔයාලට මේ දැන් මේ සූත්‍ර තීරුවේ පේනවා අපේ මේ 9ේ ගන්න අපි යොදාගත්ත සූත්‍රය. සමානයි 5 එකතු කිරීම 4. හරි. ඒ විදිහට අපිට අඩු කිරීමක් කරන්න පුළුවන්. හරි මේ එකතුව අපි දැන් බලමු අඩු කිරීමක්. එහෙනම් සමානයි 9ය අඩු කිරීම 5. එහෙනම් අපිට උත්තරේ 4යි කියලා ලැබෙන්න ඕන. ඔව්. එහෙනම් අපිට 4යි කියලා ලැබුණා. ඒ වගේම අපිට ගුණ කිරීමක් සිද්ධ කරගන්න පුළුවන්. එහෙනම් හැම වෙලෙම මම කෝ සූත්‍රයක් ආරම්භ කරන්නේ ශ්‍රිතයකින් මේ සමාන කිරීමෙන්. එහෙනම් සමානයි 5 ගුණ කිරීම. ඔයාලගේ කීබෝඩ් එකේ තියෙන ගුණ කිරීමේ ලකුණ ගුණ කිරීම 4. එහෙනම් 5 4 4 අපිට 20යි කියලා උත්තරේ ලැබෙන්න ඕන. ඒ වගේම අපිට බෙදීමත් මේ විදිහට සිද්ධ කරගන්න පුළුවන්. අපිට හිතමු අපි 20 එනම් මෙතන වැරද්දක් වුණා සමාන කිරීමෙන් ඕනේ සමානයි 20 බෙදීමේ ඉර ඔයාලගේ කීබෝඩ් එකේ යතුරු පූර්වය බැලුවම පේනවා බෙදීමේ ඉර 4. එහෙනම් අපිට 20 බෙදීම 4 උත්තරේ 5යි කියලා අපිට මේ විදිහට ලැබෙන්න ඕන. හරි. එහෙනම් දැන් අපිට දැන් ඔයාලට තේරෙනවා මෙන්න මේ විදුලි පැතුරුම්පත් වලින් අපිට සූත්‍ර. ඒ කියන්නේ අපි එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම වගේ දේවල් අපිට सिद्ध කරගන්න හැකියාව තියෙනවා. හරි. එහෙනම් අපිට මේවා අපිට ඉතාමත් වැදගත් වෙනවා සූත්‍ර භාවිතා කරද්දී අපිට සංකීර්ණ ගැටලුවක් ගමු. එහෙනම් සමානයි. මට ඕනේ මෙන්න මෙහෙම එකක් කරන්න. 5 එකතු කිරීම 4 ගුණ කිරීම 5 අඩු කිරීම 2. බලන්න. එහෙනම් මේක උත්තරේ කොහොමද අපි මුලින්ම අපි කරන්නේ මොකද? මෙතන තියෙන ගණිත කර්මය තමයි 5ට 5 එකතු කිරීම 4 ගුණ කිරීම 5 අඩු කිරීම 2. එහෙනම් මුලින්ම අපි දන්නවා ගණන් වලදී ගණිත කර්ම සිද්ධ වෙන ආකාරය. මුලින්ම මොකද්ද වෙන්නේ? ಗುಣ කිරීමක් හෝ බෙදීමක් තියෙනවා සිද්ධ වෙනවා. මුලින්ම වරහන් තමයි ඉවත් වෙන්නේ. වරහණක් නැති නිසා මේක ඊළඟට තියෙන්නේ බෙදීමද ಗುಣ කිරීම. රයිට්. එහෙනම් බෙදීම ಗುಣ කිරීම ඊළඟට සිද්ධ වෙනවා. අවසානයේ තමයි පුතේ අඩු කිරීම සිද්ධ වෙන්නේ. එහෙනම් මෙතන ಗುಣ කිරීමක් තියෙනවා අපිට පැහැදිලිවම පේනවා. එහෙනම් ඉස්සරලා වෙන්නේ මේ දෙන්න ಗುಣ වෙන එක. එහෙනම් 4 5 20යි කියලා ලැබෙනවා. ඊට පස්සේ 20 ල 5ක් එකතු වෙනවා. ඊට පස්සේ ඒන උත්තරෙන් දෙකක් අඩු වෙනවා. එහෙනම් අපිට උත්තරේ 23යි කියලා ලැබෙනවා. බලමු 5 4 4 20යි 20යි 5යි 25යි එකතු වුනාම 25ෙන් දෙකක් අඩුනම් උත්තරේ 23යි කියලා අපිට ලැබෙනවා. රයිට්. අපි බලමු එන්ටර් කළා 23 ලැබෙනවා කියලා. ඔව්. ඔන්න අපිට ওই විදිහට අපිට 23 උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් අපිට ඕනෑම සංකීර්ණ ගැටලුවක් අපිට විසඳ ගැනීමේ හැකියාව මේ විදුලි පැතුරුම්පත් වලින් අපිට හැකියාව ලැබෙනවා. අපි තව සංකීර්ණයක් ගමු. වරහන් පහ පහ එකතු කිරීම හතර ගුණ කිරීම දෙක අපි ගමු එතන මෙතන උත්තරය අපිට එන්න ඕනේ ඉස්ලාම වෙන වරහන් ඉවත් වෙන එක එතන 5යි 4යි එකතු වෙනවා එතන 5යි 4යි 9යි 9 දෙකෙන් අඩු වෙනවා අපිට උත්තරේ 18යි කියලා ලැබෙන්න ඕන එහෙනම් ඔයාලට දැන් තේරෙනවා
අපිට මේ විදුලි පැතුම්පත් භාවිතා කළා ඕනම ගැටලු එකතු කරන්න බෙදන්න ගුණ කරන්න සංකීර්ණ ගැටලු වගේම සරල ගැටලුත් අපිට විසඳ ගැනීමේ හැකියාව තියෙනවා හරි ඊළඟට අපි ගැය ගන්න පොතේ මේකේ සිත පිළිබඳව එහෙනම් අපිට සිතයක් කියලා කියන්නේ අපිට යම්කිසි ගණිතමය දේවල් ටික අපිට එකපාර කරගන්න ඕන නම් අපිට මෙන්න මේ සිත කියන එක පාවිච්චි කරන්න පුළුවන් උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු මෙන්න මේකේ සිත වර්ග කිහිපයක් තියෙනවා එකක් සම් කියලා කියනවා සම් මෙන්න මෙතනින් වාඩි ගියාම අදාළ මෙතනින් වාඩි ගියාම මෙන්න මේ අදාළ සිත ටික බලා ගන්න පුළුවන් මේ සම් ඇවරේජ් කවුන්ට් නම්බර් මැක්ස් මින් තව අපිට ඕන තරම් මෙතන ෆන්ක්ෂන්ස් තියෙනවා අපි මේ ෆන්ක්ෂන් කියලා කියන්නේ සිත කියන එක පුතේ එහෙනම් අපිට මේ සිත සම් මම පොඩ්ඩක් මේ ටිකේ වෙනස මේ අදාළ චුට්ටක් ඔයාලට පැහැදිලි කරන්න මේ සම් කියලා කියන පුතේ එකතුවක් කියන එක මේ ඇවරේජ් කියලා කියන්නේ අපි සාමාන්‍ය මධ්‍යයන්නේ ඔයාලගේ ප්‍රගති වාර්තා පොතේ පොත් එහෙම ඔයාලා දැකලා තියෙන සාමාන්‍ය මධ්‍යයන්නේ පර්සන්ටේජ් එක 100 ගණක් විතර තියෙන. අන්න ඒක මෙතනින් අපිට ඇවරේජ් එක ලැබෙනවා. ඊට පස්සේ මේ කවුන්ට් නම්බර්, ඒ කියන්නේ තීරුවේ හෝ පේලියේ කොච්චරක් කවුන්ට් එක ගණක් තියෙනවද කියලා අපි මෙතනින් නිරූපණය කරනවා. මේ මැක්ස් එකෙන් කරන්නේ පුතේ සංඛ්‍යා සෙට් එකක සංඛ්‍යා ලිස්ට් එකක ලොකුමගේ අපිට හොයලා ගෙනත් දෙනවා. ඊළඟ මේ මින් එකෙන් සිද්ධ වෙන්නේ සංඛ්‍යා සෙට් එකේ අඩු මගේ හොයලා ගෙනත් දෙන එක රයිට් මම ඒ ටික අපි දැන් අපි කරලා බලමු හරි එහෙනම් මම මේ තීරුව ගන්න J තීරුව ගන්න මම මේක ඉලක්කම් ටිකක් ටයිප් කරන් යනවා රයිට් 10 2 6 sorry 5 7 10 20 30 20 අපි ඔය ටික සලකමු රයිට් ඔන්න ඔය සංඛ්‍යා ටික අපිට මේ විදිහට තියෙනවා මේ තීරුවේ තියෙනවා අපි හිතමු සංඛ්‍යා ටිකක් කියලා අපි දුම් මේ එක් එක් විෂයන් වලට ශිෂ්‍යෙක් ලබා ගත ලකුණු ටිකම මේ තියෙනවා. එහෙනම් ඒ ශිෂ්‍යයා ගත්ත මුල් ලකුණු ටික. ඒ කියන්නේ එක එක මේ ඔක්කොම විෂයන් වලට සියලුම විෂයන් වලට ලබා ගත්ත මුල් ලකුණු අපිට හොයන්න ඕන. මුල් ලකුණු කියලා කියන්නේ මොකද්ද? මේ එක් එක් විෂයන් වල ලකුණු වල එකතුව අපිට ගන්න ඕන. ඒ කියන්නේ පුතේ මෙන්න මේ ටික එකතු වෙන්න එපැයි. මෙන්න මේ ටික එකතු වෙන්න ඕනි. දැන් අපි අතින් එකතු කරොත් අපිට උත්තර එනවා බලමු අපි කීයද කියලා. 10යි 2යි 12යි 12යි 5යි 17යි 17යි 7යි 24යි 24යි 10යි 34යි 34යි 30යි 34යි 30යි 64යි 64යි 20යි 84යි කියලා අපිට උත්තරේ ලැබෙන්න ඕන. අපිට මේ උත්තර එකපාරම ගන්න පුළුවන් ඔය කියන සිත පාවිච්චි කරලා. එහෙනම් මං කිව්වා සම් සිත වර්ග කිහිපයක් තියෙනවා. එකක් මෙන්න මෙතන තියෙන අපිට මෙන්න මේ ලිස්ට් එක. මෙන්න මේ ලිස්ට් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. සම් ඇවරේජ් කවුන්ට් මැක්ස් ඔන්න ඔය කියන අපිට සිත ටික වැදගත් වෙනවා. එනම් මෙන්න මේ මෙතෙන් නම් මට එකතුව ගන්න අපි මේ ඉස්ලාම් මේ ටික සිලෙක්ට් කරන්න ඕන මවුස් එකෙන් මේ විදිහට සිලෙක්ට් කරලා ඉවරලා මෙන්න මෙතනින් අපි ෆන්ක්ෂන් එකෙන් මෙන්න මේ ඔටෝ සම් කියන එකේ උඩම තියෙන සම් කියන එක ගත්තොත් අපිට උත්තරේ මෙන්න මෙතන 84යි කියලා අපිට ලැබෙනවා. හරි මේ අපි මෙතනින් අපි ගත්තේ මේක ඔටෝ සම් එක දාලා නමුත් අපිට විභාගෙදි පුතේ අපිට ලැප්ටොප් එකක් හම්බෙන්නේ නැහැ නේ උත්තර ලියන්න. එහෙනම් අපි මේ සිත ලියන විදිහ මතක තියා ගන්න ඕන. මේ සිත ලියන විදිහ මතක තියා ගන්න ඕන. ඔයාලා දැන් මේක උඩ ක්ලික් කරාම මෙන්න මේ සූත්‍ර තීරුවෙන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ආකාරයට සිතේ තියෙනවා. එහෙනම් මං කෝ සිතයක් කෝ සූත්‍රය සමාන කිරීමෙන් ආරම්භ කරන්නේ මෙන්න මෙතන සම් කියලා ගන්න තියෙනවා. මේ සම් කියලා කියන්නේ ෆන්ක්ෂන් එකේ සිතේ එකතුව කියන එකට මෙන්න මේ J1 වල ඉඳලා J7 ඒ මොකද්ද මෙතන කියන්නේ පුතේ J1 වලින් පටන් ගන්නවා. හරි බලන්න මෙයා පටන් ගන්න J1 ඊට පස්සේ ආ ඉවර වෙන්නේ J7 J7 ඉවර වෙන්නේ අන්න ඒ අතර තුන තියෙන සියලුම අසංඛ්‍යා එකතු කරන්න කියලා තමයි මේකෙන් අදහස වෙන්නේ. එනම් මෙතන ඉඳලා මෙන්න මෙතන තියෙන සංඛ්‍යාවල එකතුව තමයි අපි මෙතනින් ගන්න හැකියාව තියෙන්නේ. එහෙනම් මෙතන අපි බලන්න දැන් මේ ඩොට් දෙකෙන් අනුපාත ලකුණු මේ අපි ගණන් වල අපි පාවිච්චි කරන අනුපාත ලකුණු ඩොට් දෙක තමයි ඒකෙන් තමයි කොහේ ඉඳන් කොහෙද කියලා අපි කියන්නේ. එහෙනම් J1 ඉඳලා J7 දක්වා කියන තමයි මේකෙන් අදහස වෙන්නේ. දැන් අපිට මේක ලිවීමේ හැකියාව තියෙන්න ඕන. හරි අපි බලමු මේ ටික එකතුව අපිට ගන්න පුළුවන්ද කියලා. එහෙනම් අපි සූත්‍ර තීරුවේ මෙන්න මෙතන ලියනවා. එහෙනම් සමානයි මොකක්ද අපේ සිතේ වෙන්නේ මේ ටික ඔක්කොම එකතුවනේ. එහෙනම් එකතුවක් ගන්න සිතේ මොකක්ද සම්. එහෙනම් SUM ඊට පස්සේ වරහන්. වරහන් ඇතුළේ මොකක්ද අපි ලියන්න පුතේ කොහේ ඉඳන් කොහෙද එකතු කරන්න ඕන රයිට්. එහෙනම් එකතු කරන්න ඕන අපි J1 ඉඳලා J7 දක්වා. එහෙනම් අපි ඒක ලියනවා J1 සිට කියලා ලියන්නේ කොහොමද පුතේ? මෙන්න මේ ඩොට් එක පාවිච්චි කරනවා. Shift එකයි ඩොට් දෙකයි මෙතන අර කීබෝඩ් එකේ 1 ඩොට් දෙකක් ඇති. Shift එක ඔබාගෙන ඩොට් එක එබුවම අපිට මෙන්න මේ ඩොට් දෙක ලබා ගන්න පුළුවන්. එහෙනම් J1 ඉඳලා J7 දක්වා එකතු වෙන්න ඕන. දැන් පුතේ අපි මේ සිතේ ගහ ලියලා ඉවරයි. දැන් අපි එන්ටර් කරාම අපිට උත්තරේ 84යි කියලා ලැබෙනවා. එහෙනම් අපි ඒක එකතුවක් ගන්න
ඉතින් sum කියන සිතේ පාවිච්චි කරනවා. අපි මේ ලකුණු වල average එක ඕන කියමුකෝ. මෙන්න මේ ලකුණු වල average එක කියන්නේ සාමාන්‍ය උනේ. එහෙනම් අපි මෙතනින් පුළුවන් auto sum එකෙන් ගිහිල්ලා මෙන්න මෙතන average කියන එකෙන් ලේසියෙන්ම ගන්න පුළුවන්. නමුත් අපි විභාගයට මං කියවනේ. විභාගයට අපිට මේවා computer එකක් අපිට හම් වෙන්නේ නැහැ. ඒක අපි මතක තියාගන්න ඕනේ. එහෙනම් අපි සිතේ ලියන විදිහ මතක තියාගන්න. අපෙන් අහනවා මෙන්න මේ සිතේ average එක ගන්න විදිය ලියා දක්වන්න. එහෙම නැත්නම් අපි ලියන්න එපා. එහෙනම් අපි ටයිප් කළම හුරු වෙන්න ඕනි මේක ඇවරේජ් එක ගන්න. රයිට් අපිට උත්තරේ 12යි කියලා ආවා. හරි මෙදිනේ සිතේ සමානයි ඇවරේජ් කොහේ නැකොඩද? J K සිට J 7 දක්වා. එහෙනම් අපිට මේ සිතේ ලිවීමේ හැකියාව තියෙන්න ඕන. එහෙනම් අපිට මේක මතකේ ලිවීමේ හැකියාව තියෙන්න ඕන. අපිට දෙන දෙන්නලද පේපරේ අපිට සිතේ ලියන්න කිව්වොත් අපි ලියන්න ඕන. එහෙනම් ඇවරේජ් ඇවරේජ් ना सीते एवरेज को है ना कोरे देखो ते जे एके सीटर जे हाथर दाखपा राइट अपने उत्तर है दोला हाई ग्राड बिना अरे कालिंग उत्तर है बड़ा बिना हम तब सीते लिए नहीं दिए मात्र कतिया गंडों ने इलागा मैं सीते तमाह पुते मैक्स के मग मां मैक्स के इंग्लिश में कहते मैं मैक्स के लगे आने में ने मैं संख्या टिकिंग लोकुमा उत्तरे තිහයි කියලා බලා ගන්න පුළුවන්. එහෙනම් දැන් ඔයාලා පේනවා මේ මං highlight කරන සංඛ්‍යා වලින් ලොකුම සංඛ්‍යාව වෙන්නේ 30. හරි. ඊළඟ එක තමයි පුතේ min කියන සිතය min එකෙන් කරන්නේ මේ සංඛ්‍යා වලින් කුඩාම සංඛ්‍යාව අපිට හොයලා දෙන එක. එහෙනම් අපිට මෙතන auto sum ගිහිල්ලා මේක shortcut එකක්. අපිට ගණන් හදද්දී මේක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපිට paper එකට ලියන්න එපා. එහෙනම් ලියන්නම් අපි හුරු වෙලා තියෙනවනේ මේක කොහොමද අපි සිත ලියන්නේ කියලා. අපි මෙතන min එක click කරාම උත්තරය 2යි කියලා අපිට ලැබෙනවා. බලන්න මේ මම select කරන සංඛ්‍යා වලින් මෙන්න මේ කුඩාම අගය වෙන්නේ දෙකමේ මෙතන තියෙන දෙකේ ඉලක්කම තමයි කුඩාම අගය වෙන්නේ. එහෙනම් අපි ඒකේ සූත්‍රය ලියන විදිහ බලමු. එහෙනම් සමානයි min කොහේනම් කොහෙද මේ වරහන් ඇතුළේ කියන්නේ කොහේනම් කොහෙද කියන එක. එහෙනම් j 1 ඉඳලා j 7 දක්වා. එහෙනම් අපිට දැන් බලමු ලියන්න පුළුවන්ද කියලා. සමානයි මොකද්ද අපි හොයන්නේ කුඩාම අගය. එහෙනම් min සිතේ මොකද්ද min? කොහේනම් කොහෙද j 1 සිට j 7 දක්වා. හරි. දැන් එන්ටර් කරාම අපිට උත්තරේ 2යි කියලා ලැබෙනවා. එහෙනම් පුතේ මතක තියාගන්න ඕනි මේ කොටසදී අපි කතා කරා සිත සහ සූත්‍ර පිළිබඳව. එහෙනම් සූත්‍රයක් හෝ සිතයක් ආරම්භ කරන්නේ සමාන කිරීමේ ලකුණෙන්. ඊට පස්සේ අපි පාවිච්චි කරනවා එකතු කිරීම පාවිච්චි කරන්න පුළුවන් අපිට ගණන් එකතු කරන්න පුළුවන්. ඒ වගේම අපිට ගණන් අඩු කරන්න පුළුවන්. ඒ වගේම ගණන් අපිට සංඛ්‍යා ගුණ කරන්න පුළුවන්. සංඛ්‍යා ගුණ කරන්න පුළුවන්. ඒ වගේම සංඛ්‍යා අපිට බෙදන්න පුළුවන්. ඔන්න ගණිත කර්ම හතර අපිට सिद्ध කරන්න පුළුවන්. එන සූත්‍රයක් ඔසිතිය සමාන කිරීමෙන් ආරම්භ වෙනවා කියලා මතක තියාගත්තා නම් හරි. හරි. ඊළඟට අපි සිත වර්ගය ටිකක් පාවිච්චි කරා. ඊළඟ සිත ටික වෙන්නේ පළවෙනි එක සම් සම් කියන පුතේ සංඛ්‍යා කිහිපයක එකතුව. ඊළඟට අපිට සාමාන්‍ය ගණන මධ්‍යන්‍ය ගණන නම් ඇවරේජ් ඇවරේජ් කියන සිතේ පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි සංඛ්‍යා ලිස්ට් එකකින් අපි ලොකුම අගය හොයා ගන්න ඕන නම් max කියන සිතේ පාවිච්චි කරනවා. අපිට සංඛ්‍යා සෙට් එකේ කුඩාම අගය හොයා ගන්න ඕන නම් min කියන සිතේ පාවිච්චි කරනවා. ඔන්න ඔය ටික අපිට ඉතාමත් වැදගත් වෙනවා ඉදිරියේදී අපිට ගණන් හදන්න. එහෙනම් මේ වීඩියෝ එක මට ඔයාලට දෙන්න බලාපොරොත්තුවක් තිබුණේ සිත සහ සූත්‍ර පිළිබඳව. එහෙනම් සිත වලට සූත්‍ර වලට අපි එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම කියන ගණිත කර්ම හතර පාවිච්චි කරනවා. සිත වලට අපි එක සම් සම් කියන්නේ කියලා එකතුව ඇවරේජ් කියන්නේ මධ්‍යන්නේ සාමාන්‍ය මැක්ස් කියන්නේ ලොකු මගේ හොයන එක min කියන්නේ කුඩා මගේ හොයන එක සිද්දේ අපි සිද්දේ අපි පාවිච්චි කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා මේ සියල්ලම කාරණා එකතු කරගෙන ලොකු ප්‍රැක්ටිකල් එකක් කරන්න විශාල ප්‍රැක්ටිකල් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ සියල්ලම ආවරණය වන පරිදි. නා අපි සමගම රැඳී සිටින්න ගුරුපාරත් සමගම රැඳී සිටින්න ඉදිරියට අපි මේ වගේ වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අපිට මෙන්න මේ විදුලි පැතුම්පත් වලින් අපි තව එක ප්‍රැක්ටිකල් එකක් කරන්න ආවේ වසරේ विद्युत पेतरुम पद देवनी पारे में तो आप एक प्रैक्टिकल लेकर ना मैं सीलुम देवल आवार नहीं होने पारे थी इतने दिवार में कथा कर बस सीलुम कारण आप इलिबंद बर आओ बोल दिया कोहमद में कालमना करने कराने कोहमद विद्युत पेतरुम पत्रिंग वैडा वैडा कराने में आप इगेन का तो सीलुम देवल कोहमद आप गुनु कर गाने के लोगों
අවබෝධයක් ලැබෙයි. ඒ ඒ වීඩියෝ එකත් සමගම අපේ නවයේ වසරේ දෙවනි පාඩම විදුල් පැතුම්පත් කියන පාඩම අවසන් වෙනවා. ඒකම බලාපොරොත්තු වෙනවා නවයේ ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ඉදිරියටත් මේ වගේ විතර පාඩම් වලත් වීඩියෝස් මම රැගෙන එන්න. එහෙනම් අපිත් එක්කම රැඳිලා ඉන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.